අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 හරිදේ හරියට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල වැඩිම කොවිඩ් මරණ ඊයේ දිනෙන් මරණ සංඛ්‍යාව 30ත් ඉක්මවයි කොවිඩ් වැළඳීමේ ගිය තෙවැනි ගැබිනි මව කුරුණෑගලින් බිලින්දා බේරා ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වෙයි දිවයින පුරා සංචරණ සීමා අදත් ක්‍රියාත්මකයි ගත වූ පැය 24 තුල නිරෝධායන නීති කැඩූ පුද්ගලයන් 253ක් පොලිස් අත්අඩංගුවට ටවුටේ සුලිකුණාටුව හේතුවෙන් දිවයිනට ඇතිවන බලපෑම අද සිට ක්‍රමෙන් අඩුවන ලකුණු දිස්ත්‍රික්ක 6ක් සඳහා නිකුත් කළ නායාමයේ අනුතුරු ඇඟවීම් තවදුරටත් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක් සංචරණ සීමා හමුවේ අලවි කරගත නොහැකි වූ එළවලු මේගොඩ ආර්ථිකයේ වෙළඳුන් නොමිලේ ලබා දෙයි සංචරණ නීති නොතකමින් නොමිලේ එළවලු ලබා ගැනීමට ජනතාව පෝලිම් ගැසේ ගාසා තීරයේ ගැටුම් තවදුරටත් උග්‍රාතට ගැටුම් හමුවේ 130කට ආසන්න පිරිසකට දිවි අහිමි වෙයි දෙරටේ තත්ත්වය පාලනයට ඇමරිකාව මැදිහත් වෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් ටවුටේ සොලිකුණාටුව හමුවේ දිවෙනට ඇතිවන බලපෑම අද සිට ක්‍රමෙන් පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පුත්කලින් 11542 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර පුත්කල මරණ 4ක්ද වාර්තා වුණා කෙසේ වෙතත් ආපදා තත්ත්වය හමුවේ නිකුත් කළ නායාමයේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පරිශ්‍රය සංවිධානය තීරණය කර තිබෙනවා ගිනිකොන දිග අරාබි මොහොත ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය සුලි කුණාටුවක් දක්වා වර්ධනය වීම හමුවේ එම සුලි කුණාටුව ඊයේ දින උතුරු අක්ෂාංශ 12ක් නැගිනහිර දේශාංශ 72.6ට ආසන්නව පැවති අතර එම පද්ධතිය ඡණ්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා මෙම සුලි කුණාටුව ටවුටේ ලෙස නම් කර ඇති අතර එම සුලි කුණාටුව මගින් දිවයිනට ඇති කරනු ලබන බලපෑම අද සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තොත් පෙර පරිදිම වර්ෂාපතනය අපි අපේක්ෂා කරනවා හැබැයි ප්‍රමාණාත්මක අඩුවීමක් අපේක්ෂා කරනවා දැනට දිවයිනට බලපාපු පීඩන අවපාතය සුලි කුණාටුවක් බවට පරිවර්තනය වෙලා ඉදිරි දින කීපය තුළ 18 වෙනිදා පාන්දර විතර වගේ පඥා වෙරළබඩ තීරයෙන් ගොඩබිම කරා ගමන් කරන තත්ත්වයක් තමයි තියෙන්නේ කෙසේ නමුත් මෙහි වක්‍ර බලපෑම හේතු කොටගෙන දිවයිනේ බස්නාහිර සබරගමු ගාල්ල මාතර මැදියම වයඹ වගේ පළාත්වල නිරන්තරයෙන් තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා දිවයින තුල තියෙන සුළඟේ වේගය වැඩිවීමක් තියෙනවා සාමාන්‍යයෙන් 60 කිලෝමීටර 30-40 දක්වා ඉහළ යනවා මේ අතර දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ පුද්ගල මරණ 4ක් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 7කට අයත් පවුල් 1750ක පුද්ගලින් 11542ක් මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අයහපත් කාලගුණික තත්ත්වයේ හමුවේ ඇදහැලෙන දහරා නිපාත වර්ෂා තත්ත්වයේ හමුවේ ගින්ගඟ බද්දේගම ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතින අතර කැලණි ගඟ පිටාර මට්ටමට ලං වී ඇති බවද ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ අතර ගින්ගඟ බද්දේගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම හමුවේ බද්දේගම උඩුගම මාර්ගය, බද්දේගම දොඩම්ගොඩ මාර්ගය, බද්දේගම හික්කඩුව යන මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබුණා. පවතින වර්ෂා සහිත තත්ත්වයේ සමග ජලය වාන් මට්ටමට පැමිණීම හේතුවෙන් රාජාංගනීය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට රාජාංගනීය කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවරගෙන තිබුණා.
මෙතර ජලමට්ටම වාන් මට්ටමට පැමිණීම හේතුවෙන් ඊයේ දින කලා වැවේද හදිසි වාන් දොරටු දෙකක් අඩියක බැගින් විවෘත කර තිබෙනවා. මැදම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවල තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල් රී මාවුස්සක් කෙළේ ජලාශවල ජලධාරිතාව ඉහළ යමින් පවතින අතර මේ හේතුවෙන් කැනියොන් ජලාශයේ වාන් දොරටු පැය තුනක කාලයක් සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු පැය කිහිපයක් විවෘත කර අදාළුවම ඒ වසා දැමීමට එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පියවරගෙන තිබෙනවා. පවතින කාලගුණික තත්ත්වයේ හමුවේ මාරවිල තොඩුවාව මුහුදු තීරය යලිත් කාදණයට ලක්වීමට පටන් ගෙන ඇති බවත් මේ හමුවේ නිවාස කිහිපයක් අවදානම් තත්ත්වයේ පවතින බවත් ප්‍රදේශවාසීන් පවසනවා. මේ අතර යහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක 6ක් සඳහා නිකුත් කර තිබූ නායෑමේ අනුතුරු එඟවීම් අද රාත්‍රියේ දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය තීරණය කර තිබෙනවා. මේ අතර මේ වන විට දිවයිනේ බස්නාහිර සහ දකුණු පළාත ආශ්‍රිත උද්ගතව ඇති ගංවතුරු තත්ත්වයේ නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාපති යාමාෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත ඊයේ දින MA60 සහ Y12 වර්ගයේ ගුවන් යාන යොදවා තිබෙනවා. තවද අංක 3 සමුද්‍රයේ නිරීක්ෂණ බලගණයට අයත් බීච් ක්‍රාෆ්ට් යානාද අවශ්‍ය වූ හොත් ගංවතුරු තත්ත්වයේ නිරීක්ෂණ ක්ෂණිකිරීම සඳහා සූදානම් කර තිබෙන බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. තවද අවශ්‍ය වූ හොත් විපතට පත් ජනතාවට ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහණයට අවශ්‍ය ගුවන් යානාද මේ වන විට සූදානම් කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මෙතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ජනතාව සඳහා සහන සැලසීමට නාවික හමුදාවද සියමෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කරනවා. එනු අවතැන් වූ ජනතාව සඳහා නාවික හමුදාව සියමෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බවයි අප වෙත ප්‍රකාශ කළේ. මෙරටින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 923ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණේ මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 923ක් දක්වා ඉහළ දමමින් මීට පෙර වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස මරණ 26ක් පසුගිය දසවන දින වාර්තා වුණා. ඒ අනුව මේ මාසයේ සිට මේ දක්වා ගත වූ දින 15ක කාලය තුල පමණක් මෙරට කොවිඩ් මරණ 245ක් සිදු වී තිබෙනවා. ඊයේ දිනේ වාර්තා වූ කොවිඩ් මරණ අතර 26 දෙනෙකු වයස අවුරුදු 50 ඉක්ම වූ පුත්තිලින් වන අතර ඉන් 19 දෙනෙකු කාන්තාවන්. රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අතරින් පුත්කලින් 25 දෙනෙකු කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් මියගොස් ඇති බවයි. මේ අතර මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත තෙවන ගර්භණී කාන්තාව මරණයද ඊයේ දිනේ කුරුණෑගල රෝහලින් වාර්තා වී තිබුණා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වූ කොබේගනී ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳගමුව මහතා සඳහන් කළේ. ඇය කුරුණෑගල රෝහලේදී සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබුණා. දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කම සිදු කරන විට ඇය අපස්මාර තත්වයෙන්ද පෙළී ඇති අතර අපස්මාර රෝගී තත්වයේ උත්සන්න වී
වීම හේතුවෙන් එම මව මිය ගොස් තිබෙනවා. කෙසේ වෙතත් බිලිඳා බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් වී තිබුණා. මෙවැනි විට බිලිඳා සෞඛ්‍ය සම්පන්නව නව ජන්ම ලදරු ඒකකයේ ප්‍රතිකාර ලැබෙන බවයි වාර්තා වුණේ. ඊයේ දින මෙරටින් COVID-19 ආසාදිතයින් 2289 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 555ක්. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්තල ප්‍රදේශයෙන් ඊයේ දින ආසාදිතයින් 126 දෙනෙකු තහවුරු වී තිබුණා. ඊට අමතරව ගම්පහින් ආසාදිතයින් 236ක්, කලුතරින් 211ක්, කුරුණෑගලින් 218ක්, ගාල්ලෙන් 281ක්, මාතරින් 79ක්, කෑගල්ලෙන් 73ක්, බදුලෙන් 20ක්, අම්පාරෙන් 45ක්, අනුරාධපුරෙන් ආසාදිතයින් 35ක්, නුවරඑළියෙන් 71ක්, පුත්තලමින් 99ක් සහ මහනුවරින් 38ක් ලෙස වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 138,085ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන්පුට් කලින් 110,108ක් මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 30 දෙනෙකු හමුවීම හේතුවෙන් හුදකලා කර ඇති තලවකැලේ වෝල්ට්‍රීම් ග්‍රාම සේවා වසමට අයත් සෙන් කුම්ස් වතුයායන් සහ තලවකැලේ තේ පරේෂණ ආයතනයේ COVID-19 වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් 21 දෙනෙකු ඊයේ දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව තහවුරු වූ බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනක් අබේගුණරත්න මහතා ප්‍රකාශ කළා. එම ආසාදිතයින් අතර තලවකැලේ තේ පරේෂණ ආයතන නිලධාරීන් 8 දෙනෙකු සහ සෙසු ආසාදිතයින් සෙන් කුම්ස් තේ කර්මාන්ත ශාලාවෙන් සහ වතුයායන් හමු ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේ. දිවයිනටම සංචරණ සීමා පැනවීමත් සමග බොහෝ ප්‍රදේශ මෙලෙස පාළු ස්වභාවයක් ගෙන තිබුණා. රෝහලකට යාම හැරුණකොට අද දිනේ සහ හෙට දිනේ හැඳුරුම් පතේ අංක භාවිත කරමින් සාමාන්‍ය ජනතාවට නිවසින් පිටතට පැමිණීමට හැකියාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අපි සංචාරන සීමාවන් පටන් ගත්තේ පෙරේද රාත්‍රී 11ට. පෙරේද රාත්‍රී 11 ඉඳලා සඳුදා උදෑසන වෙනකල් ක්‍රියාත්මක වන මේ සංචාරන සීමා කාල පරිච්ඡේදය තුලදී ඊයේ දිනේදී රටේ බහුතරයක් ජනතාවගේ නිරෝධායන රීතීන් වලට අනුගත වීම සතුරුදායක මට්ටමකින් පවතින බව ක්ෂේත්‍රීය රාජකාරී කළ පොලිස් ප්‍රධානින් පවසනවා. ඒ ඉතා හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කළ රටේ බහුතර අතිමහත් මහජනතාවට විශේෂයෙන්ම අපේ ප්‍රණාමය උදකරනු ලබනවා. ඒ වගේම අද දිනේදීත් ඒ ආකාරයටම කටයුතු කරන්න, හෙට දිනේදීත් ඒ ආකාරයටම කටයුතු කරන ලෙසට විශේෂයෙන්ම ඔබ සීලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. නිවසටම වී රැඳී සිටින්න. ඒ වගේම හදිසි අවශ්‍යතාවයකදී ගමන් කළ හැක්කේ ෆාමසියකට නැත්නම් ඖෂධ වෙළඳසැලකට පමණයි. එසේ නොමැතිව වෙනත් ස්ථානයකට ගමන් කිරීමට හැකියාවක් නැහැ. අද දිනේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම කුලී රථ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඊයේ දිනේ 99%ක් වූ මේ රටේ ජනතාව නිරෝධායන රීතීන් වලට අවනතව සංචරණයේ සීමා කරමින් කටයුතු කරද්දී 253 දෙනෙක්ගෙන් පිරිසක් ලංකාවේ විවිධ ප්‍රදේශවල නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරලා තියෙනවා. ඒ අනුව පැය 24 කාලය තුළ 253 දෙනෙක් අතරම් කොටගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අදාළ නොවන බවද පොලිසිය ප්‍රකාශ කළා. කොරෝනා රෝගීන් සඳහා ඇඳන් දස දහසක් ලබා දීමේ වැඩසටහනට සමගාමීව දෙල්ගොඩ ගුණසිරි ජයනාත් පදනම විසින් රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුතු ඇඳන් තොගයක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ප්‍රදානය කිරීම ඊයේ දින සිදු කරනු ලැබුවා. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ දිවයිනපුර ආර්ථික මධ්‍යස්ථානයන්හි ගොවීන් සහ වෙළඳුන් සිය අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත් වී තිබෙනවා. රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමග මාතලේ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව ගත් තීරණයකට අනුව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු මාතලේ දිස්ත්‍රික් ගොවි ජනතාව හට පමණක් සීමා කෙරුණා. ඒ අනුව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සිට පැමිණෙන ගොවින්ගේ අඩුව හේතුවෙන් මේවන විට ආර්ථික මධ්‍යස්ථානය තුළ ගොවින් හට වෙළඳ පොලක් නැතිව ගොස් ඇති බව වැවල හුඹස්ගමුව ප්‍රදේශයේ ගොවීන් පවසනවා. වෙනත් දිනන්හිදී එළවලු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළඳුන්ද මේවන විට නොමැති වීම හේතුවෙන් සියස්වනු ගොවිබිම්වලම විනාශයට පත් ඇති බැවින් එළවලු වගාවේ නිරත වන මෙම ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. විකුණන්න
आर्थिक मध्यस्थाने विवृत कलद एलवलु मिलदी गेनीम संदहा जनताव नोपेमिनीम हेतुवेन आर्थिक मध्यस्थानेट गेनवित तिबु एलवलु तोग नोमिले लबा दीमट कटयुतु कर तिबुना मेलेस नोमिले लबा दुन एलवलु तोगेहि वटिनाकम रुपियल लक्ष 12ක පමණ වටිනාකමකින් යුතුවනවා ආර්ථික මධ්‍යස්ථානයේ මෙලෙස එළවලු බෙදා දෙන බවට ලද තොරතුරු මත සංචරණ සීමාවන්ද නොතකමින් විශාල පිරිසක් එළවලු රැගෙන යාම සඳහා රැස්ව සිටි ආකාරයයි මේ මෙතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේට ගොවින් සියස්වන්න රැගෙන ආවද පවතින තත්ත්වයේ හමුවේ එම වෙළඳුන්ටද සියස්වනු අලවි කරගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා මේ හේතුවෙන් රජය විසින් එම වෙළඳුන්ගේ එළවලු මිලදී ගැනීම සඳහා කටයුතු කර තිබුණා මේ එළවලු රජය මැදිහත් වීමෙන් සාධාරණ මිලකට මිලට අරගෙන ඒක රජයේ ආයතන වල විශේෂයෙන්ම යුද හමුදාව ඇතුළු අනිකුත් අවශ්‍යතාවයන් තියෙන රජයේ ආයතන වල බෙදා හැරීමට පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යවා තිබෙනවා. පාස්කු එරදුන ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඒකාණ්ඩේ සැක්කරුවන් 42 දෙනෙකුට එරෙහිව ලබාගත හැකි සාක්ෂි ලිඛිතව තහවුරු කිරීම සඳහා නීතිපතිවරයා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කර තිබෙන බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ නීතිඥ නිෂා රජාරත්න මෙනවිය ප්‍රකාශ කළා. එමෙන්ම එහිදී තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතින්නේද යන්න නීතිපතිවරයා විසින් එම ලිපියෙන් වැඩිදුරටත් පොලිස්පතිවරයාගෙන් විමසා තිබෙනවා. සැක්කරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් සිදු කර ඇති පරීක්ෂණ සම්පූර්ණ බව ඊට හේතුව බවයි රජයේ නීතිඥ නිෂා රජාරත්න මෙනවිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ජාතික වනෝද්‍යානය අයත් ප්‍රදේශයට කැලිකසර බැහැර කිරීම හේතුවෙන් එම පරිසර පද්ධතිය මේවන විට විනාශ වෙමින් පවතිනවා. මේ ඒ පිළිබඳ තොරතුරුයි. පරිසරය ආරක්ෂා කර ගැනීම පුරවැසියන් වන අප සියලු දෙනා සතු මූලික වගකීමක්. නමුත් අද වන විට එම වගකීම හුදෙක වචනයට පමණක් සීමා වී තිබීම කනගාටුවට කරුණක්. දිනෙන් දින මිනිසා විසින්ම පරිසරයට එක් කරන කැලිකසල මෙරට සුන්දර ස්ථානයන් විනාශ මුකේට ඇද දමමින් අනාගත පරපුරට එහි සුන්දරත්වය අහිමි කර තිබෙනවා. අද අප ඔබට තොරතුරු වාර්තා කරන්නේ හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් ප්‍රදේශයට අත්ව ඇති ඉරණම පිළිබඳවයි. හබරණ පොළොන්නරුව මාර්ගයේ කිලෝමීටර් 15ක පමණ වපසරියක මින්නේරිය ජාතික වනෝද්‍යානය පිහිටා ඇති අතර එම මාර්ගයේ දෙපසට හොර රහසේ කැලිකසල බැහැර කරන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. කුණු ගෙනක් දානවා නිතරම කුණු ගෙනක් දාන්නේ ගමේ ගොඩේ මිනිස්සු නෙමෙයි ගොඩක් සැප වාහන වලින් ඇවිල්ලා තමයි මේ කුණු දාලා යන්නේ. මේක දිගම්පතහා ඉඳලා මින්නේරිය නිකන් වනෝද්‍යානයේ දෙපැත්තේ පුදුමාකාර කුණු ගොඩක් තියෙන්නේ. මේක කුණු දාන තැනක් නෙමෙයි මේක ජාතික සම්පතක්. වනසත්තු ඉන්නවා නිතරම ගැවසෙනවා පාර දිගේ යන අයට දකින්න පුළුවන්. මේ පාරයිනි විසි කරන කුණු සතු ආහාරයට ගන්න. ආහාරයට ගන්න දාන පොලිතින් කණේ ප්ලාස්ටික් ඒවලුත් එක්ක ඒ දේවලුත් එක්ක ඉතින් ඉල්ලන්න තියෙන්නේ කුදුර බැහැරින් එනයි මේකට කුණු දාන්න එපා ඊට ආසන්නතම සිදුවීම ලෙස ප්‍රදේශවාසීන් පවසන්නේ මහරගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සුපිරි වෙළඳ සැලකින් බැහැර කළ කැලිකසල බහලුන් 20ක් පමණ මෙම මාර්ගයට ගෙනවිත් දමා තිබීමයි මුඛාවර නැතුණු කසල තුගයක් මෙලෙස මෙම පරිසරයට මුදා හැර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ
මේක ඇත්තටම මින්නේරිය අබරණ මඩකලපු පාරේ මේක කැලෙමෙදි යන ලංකාවේ දිගම සහ සංවේදීම මාර්ග පද්ධතියක්. ඉතින් මේක දෛනිකව එකතු වෙන කුණු ඉවත් කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදිහට අපි පුජලික ආයතනයත් එක්ක මේක දෛනිකව එකතු කරන ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. මේ පේන්නේ එක දවසක කුණු මේ එක එක් පුජලියක් දාපු කුණු ගොඩක් තමයි මේ තියෙන්නේ. ඇත්තටම මේක අපි නිතර නිතර අපි සොයා බැලීම් කරනවා. මේ කුණු දාන්නේ බොහෝ පිටස්තර පුජලයන්. පරිසරයට කැමැති පුජලයන් විදිහට හරි ආකල්පෙම වෙනසක් සිද්ධ කරන්න වෙනවා. මේ වගේ නැත්තම් අපි කොච්චර සුද්ධ කරත් මේ පරිසරයට කරන හානිය මේච්චර ප්‍රමාණයකින්. මෙම කසල ආහාරයට ගැනීමට වනාලීන් මාර්ගයට පැමිණීමත් සමග ජනතාවගේ ජීවිතයටද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. රටේ පරිසරය රැක ගැනීමට උපකාරී වීම පසු කළා. පරිසරය විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලින් පිළිබඳව රටට මැත්තේ ප්‍රශ්නාර්ථයක්. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් මඩකලපුව මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේදී කේරළ ගංජා පැකට් 58ක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන කොට්ටාසය සමත්ව තිබෙනවා. එෙහිදී සැකකරු සතුව තිබී රුපියල් 2350ක මුදල් සහ ජංගම දුරකථනයක් බහරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වවුනියව කනගරායම් කොළඹ පුතුර් රක්ෂිත ප්‍රදේශයේදී වෙඩිවැදි නිරාහාරව අසාධ්‍ය තත්ත්වයේ සිටින ඇත්පැටවකුට භික්ෂුන් වහන්සේ දෙනමකගේ සහභාගීත්වයෙන් සෙත් පිරිත් සජ්ජහනා කිරීමක් සිදු වුණා. වයස අවුරුදු 10ක් පමණ වන මෙම දල සහිත ඇත්පැටපාට ආරක්ෂාව සැපීමටද ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. බෙලියත්ත ගොඩවිල ප්‍රදේශයේ නිවසක මුළුතැන් ගෙයි මිරිස් ගලක් යට සංගවා තිබෝ විදේශීය රටක නිෂ්පාදිත පතරම් තුවක්කුවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. නිට්ටඹුව නගරයේ පිහිටි දුරකථන අලවිසලකින් රුපියල් ලක්ෂ 15කට අධික ජංගම දුරකථන සොරකම් කිරීමක් සිදුව තිබෙනවා. එෙහිදී සොරාගෙන ඇති ජංගම දුරකථන සංඛ්‍යාව 46ක්. නිට්ටඹුව පොලිසිය අපරාධ පරීක්ෂණාංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.